සාමාන්‍යයෙන් අපි මෙච්චරකල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් හැටියට මැටිකලයක් බිඳලා තමයි මේ මැස්සෝ ගත්තේ. මේක නිසා සිදුවෙන හානිය ගැන සලකලා අපි උත්සාහයක් ගත්තා, විශේෂයෙන් කුඹල් කර්මාන්තයේ දෙන උහන ප්‍රදේශයේ කුඹල් කර්මාන්තයේ දෙන කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරලා පළු දෙකකට වෙන් කරන්න පුළුවන් කලමයක් නිර්මාණය කරන්න. ඒ අනුව තමයි කොටස් දෙකකින් යුක්ත මේ කලය නිර්මාණය කරේ. මේකෙදී අපිට තියෙන වාසිය තමයි මේක ඉතා පහසුවෙන් පළු දෙක වෙන් කරන්න පුළුවන්. ඒ වගේම පළු දෙක නැවසරක් එකතු කරලා කලයක් ආකාරයට රඳවන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේ පළු දෙක එකට එකතු කරලා ලනුවකින් එහෙම නැත්නම් රිදිපටිකාලකින් කම්බියකින් බැඳලා අඳුරු අඩි 4ක් 5ක් එහෙම නැත්නම් අඩි 7ක් විතර ඉහළ ස්ථානයක රැඳවීම කරනවා. සාමාන්‍යයෙන් ස්වභාවිකව මීමැස්සෝ කලයකට එන්නාසෙම මේකටත් එනවා. මේකට ඇවිල්ලා ඒගොල්ලෝ ස්ථාපිත වුණාට පස්සේ අපිට පුළුවන් ඉතා පහසුවෙන් මේ පළු දෙක වෙන් කරලා නැවත ජනපදයේ අපේ පෙට්ටියට ස්ථාපනය කරලා මේක නැවත පාවිච්චි කරන්න පුළුවන් මීමැස්සන් ගෙන්වා ගැනීමට. එතකොට මේකේ තියෙන විශේෂ වාසියක් තමයි එක්වරක් මීමැස්සන් පැමිණි කලයකට නැවත සැරයක් පැමිණීමේ ඉඩකඩ වැඩි. ඒ වගේම කිසිම හානියක් නොවී මේකෙන් තියෙන ජනපදය, ඒ වගේම සත්තු, ඒ වගේම මේ පිලාටික, එහෙම නැත්නම් මේකේ තියෙන වද ටික අපිට ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. මේක තමයි මේකේ තියෙන සුවිශේෂීභාවය. ගල්පයක් විදිහට මෙන්න මේ පළු දෙක වෙන් කරන්න පුළුවන් ආකාරයේ කලයක් නිර්මාණය කරලා තියෙනවා මේ අම්පාර කෘෂිකර්ම උපදේශක සමන් මැතිතුමා විසින්. ඉතින් මං හිතන්නේ ඒ ආශ්‍රයෙන් අපට පුළුවන් අර පෙර කිව ගැටලු නැතුව, ගැටලු වලින් තොරව ආරක්ෂිතව මේ මිමස් ජනපදයේ පෙට්ටියල් තුළට ලබා ගන්න. ඉතින් ඒකෙදි අපි මේ පළු දෙකකට වෙන් කරලා තියෙන කලය ගත්තොත් ඒක ඉතා පහසුවෙන් අපට වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ තුළ මෙම කලය තුළ තියෙන මීවද ආරක්ෂිතව කපලා ඉවතර අරගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට මේ කලය බිඳීමෙන් ඇතිවන ඒ ගැස්සීම්, ඒ වගේ අනතුරු අඩු වෙලා සාර්ථකව මේක පෙට්ටියකට ලබා ගන්න පුළුවන්.